මට යන්න දෙන්න ආර්ය. ඔහු දිහාට හැමම හැරෙමින් ඇය කිව්වා. මං යන්න දුන්නොත් නේ ඔයාට යන්න පුළුවන් කියලා ආර්ය එකවරම ඇයව ඇදලා අරන් ඔහුගේ පපුවට තද කරගත්තා. කිටි කිටියේ ඒ දැඩි අත්වලට මැදිව වුන් යුනාරට ඒ පහසින් මිදිලා හෙලවෙන්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. මට යන්න දෙන්න ආර්ය. මොනාද මේවා කරන්නේ? දෙතොල තද කරගෙන ඒ පහසින් මිදෙන්න නිරුත්තර උත්සාහයක යෙදෙමින් යුනාර ඇවිටිලි කෙරුවා. ඔච්චර මුරන්න මොකද? ඇයවත් නොහැරම ඔහු ඇහුවේ දෙතොල අතර යාන්තම් මන්දස්මිතයක් මවාගෙන. උත්තරයක් වෙනුවට ඇගේ මුවඟ රැඳුනේ රැවුමක් විතරයි. ඔයා මගේ වයිෆ් දැන්, ආර්ය කියද්දි ඇගේ දෑස් විසල්ුණා. එහෙමම ඇයට හිතුනේ නිසැකවම ඔහු ඇයට සිහි නැති වෙලේ කරදරයක් කරන්නට ඇති කියලයි. වයිෆ්? මං ඔයාගේ වයිෆ් උනේ කොලේකට විතරයි මිස්ටර් ආර්ය. එතනින් එහාට දෙයක් අපි අතර නැහැ. ඔහට ඒක අමතක වෙලා වගේ. තවමත් ඒ දෑත්වලට මැදිව ඒ දෑතින් ගැලවෙන්නට වෙරදරමින් ඇය කිව්වේ සමච්චලයට මෙන් දෙතුල් උල් කරගෙන. ඇය කියවගෙන යද්දි ආර්ය ඒ මුව දිහා බලාගෙන හිටියේ දැහැනකට සමවැදිච්ච තාපසේකු වගේ. ආර්ය, අතාරින්නකො මාව. යලිත් ඇය ගුගුරද්දි තමයි ආර්ය පියවි ලෝකෙට ආවේ. මට මේ මොනා වෙලාද? මෙච්චර ඇයි මම මේ කෙල්ල එක්ක මෙහෙම හැසිරෙන්නේ? හරියට කෙල්ලෝ දැකලා නෑ වගේ. මේකෙ මං ගැන මොනවා හිතනවත් දන්නේ නැහැ ශිකී. එහෙම හිතපු ආර්ය ෂණිකවම ඇයව අතහැරලා පුරුදු නොරිස්සුමින් මවාගෙන කතා කරන්න පටන් ගත්තා. හොව් හලෝ, කොහොමත් මේ මැරේජ් එක සයින් කරපු ඇග්‍රිමෙන්ට් එකක් වගේ තමයි. මට ඕන දේ ලැබිච්ච දාට තමුන්ට කැමති නම් කැමති දැනක යන්න පුළුවන්. කේන්තියකින් එහෙම කියපු ඔහු ආයමත් ඇය දිහාට හැරිලා ඒ ඇස් දෙක දිහාට එබුණා. ඇගේ ඇස් ලේ පාට වෙලා කඳුලක් වැටෙන්නට ඔන්න මෙන් තිබෙනු ආර්ය දැක්කේ එතකොට. ඔහුට පපු ඇතුලේ අමුතුර ඉදුමක් දැනුනේ මුවින් හිස් සුසුමක් පිට වෙද්දි. අඩියක් තියලා ආයමත් ඇය වෙතට ආපු ආර්ය ඇගේ බාහු අල්ලා ගන්නට සැරසුණා. ඇය කෙඳිරියක් බඳුව කෑ ගැසුවේ ඔහු තරමක් දිගැස්සෙද්දි. ඇයි? රිජුවම ඒ ඇස් වෙත එබෙමින් ඔහු ඇහුවා. රිදෙනවා. හැඬුම් මෙන්නට නොදී අමාරුවෙන් ඇය ගොත ගැහුවා. රිදෙනවා? ඇයි කියලා අහන ගමන් ඔහු ඇගේ අත් ගොබ වෙත පරීක්ෂාකාරී දැස් යොමු කෙරුවා. එතකොටයි ආර්ය දැක්කේ ඇගේ අත් ගොබවල නිය පහර වැදිලා රතු වෙලා තියෙනවා. ඔහුගේ ඇස් උඩ ගිය තිගැස්මෙන්. මං අල්ලපු එහින්දද? ආර්ය එහෙම අහද්දී යුනාර හිස වැනුවේ දෙතුළ තෙරපගෙන. I'm sorry Yunara. I'm really sorry. කියලා ආර්යගේ අතක් සීරුවට අල්ලගත්තා ආයමත්. තවත් ලස්සන කොටසක් ඉක්මනින්ම අදාරන් එනවා. එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න ඔයත්.